හුඟක් දෙනෙක් අපි මේ බලයේ බෙදීම සම්බන්ධයෙන් මේ තීරණ සම්බන්ධයෙන් උතුර දිහා බලාගෙන නැගෙනහිර දිහා බලාගෙන තමයි අදහස් ගන්න. හැබැයි අනිත් පළාත් හතරටත් විශාල ප්‍රශ්න ගන්නාවක් තියෙනවා. සමහර විට ප්‍රධාන ලේකම්වරයා ජනාධිපතිතුමාගෙන්ම එන කෙනෙක් නිසා පළාතේ ප්‍රධාන ඇමතිතුමා කියන කිසි දෙයක් ගණන් ගන්න නැති වෙන්න පුළුවන්. ඒකේ පාඩුව යන්නේ කාටද? ඒකේ ඒ අකාර්යක්ෂමතාවයට මුහුණ දෙන්නේ කවුද? ඒ පළාතේ ජනතාව. ඒ නිසා ඒ වගේ බොහොම සංවේදී සාධාරණ යෝජනා ගණනාවක් ඇවිල්ලා තියෙනවා. අන්න ඒ යෝජනා වලට පැහැදිලිව ඉදිකඩ දෙන බලයේ බෙදා හැරීම නව බලයේ බෙදා ගැනීම. මොකද අපිත් ඉන්නේ පළාත්වල. අපි හැමෝටම යම් යම් මේ පළාත් සභාවල තියෙන යම් යම් ප්‍රශ්න වලදී ජනතාවට මොන දෙන්න සිද්ධලා තියෙන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අන්න ඒ ප්‍රශ්න වලදී විශේෂයෙන්ම රටේ සමස්ත ජනතාවට සාධාරණ ඉටු වෙන බලයේ බෙදා ගැනීමක් සිදු වෙනවා මිසක් යම් කොටසකට බලයේ බෙදා හැරීමක් මේ නව ව්‍යවස්ථාව තුළින් සිදු කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉඩ තබන්නේ නැtei කියන එක බොහොම පැහැදිලිව අපි මතක් කරන්න කැමතියි. දැන් සමහර අයට උතුර දකුණ මාරු වෙලා සමහර අය දකුණේ මහා වීරයෝ හැටියට සිංහයෝ හැටියට කතා කරනවා. ඒ අය උතුරට ගියාට පස්සේ උතුරේ ජනතාව ඉස්සරහා සම්පූර්ණ ඒ අයට තමන්ගේ දකුණේ සිංහභාවය, දකුණේ වීරභාවය, දකුණේ කතා කරන හයිය නැතුව ගිහිල්ලා එයාලා ඒ ප්‍රදේශයේ ජනතාවගේ හදවත්වල තියෙන ප්‍රශ්නේ දිහා ඇත්ත කාරණේට එනවා. ඒ නිසා තමයි පසුගියදා අපි දැක්කා ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා උතුරට ගියාට පස්සේ අර දකුණේ කියපු ඒ ඒකාබද්ධ විපක්ෂයේ ඒ පක්ෂයේ කියන ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් කියන ඒ සියල්ලටම පරිබාහිර කතාවක් උතුරට ගියාට පස්සේ යාපනයට ගියාට පස්සේ කියන්න සිදු වුණා. අපි කියන්නේ මේ අපි කතා කරන දේ කොළඹ ඉඳගෙනත් අපිට කියන්න පුළුවන් වෙන, යාපනයේ ඉඳගෙනත් අපිට කියන්න පුළුවන් වෙන, ඌව පළාතට ගියත්, සබරගම් පළාතට ගියත්, දකුණු පළාතට ගියත්, වයඹ පළාතට ගියත්, උතුරට ගියත්, නැගෙනහිරට ගියත්, මධ්‍යම පළාතට ඕනම පළාතකට ගියාට පස්සේ කරන්න පුළුවන් වෙන කතාවක් ප්‍රායෝගික දෙයක් පිළිබඳව තමයි අපි කතා කරන්නේ. ඒ නිසා තමයි පසුගිය කාලය තුළදී අපි දැක්ක සමහර උදවිය ඉන්දියාවට ගියාට පස්සේ ඉන්දියාවට කොටු වෙනවා. ඉන්දියාවට කොටු වෙලා කියනවා අපි නෑ 13 නෙමෙයි 13 plus දෙන්නම් කියලා. ඊට පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගියපුවාම තව දෙයක් කියනවා. ජපානයට ගියාම තව දෙයක්, ඇමරිකාවට ගියාම තව දෙයක්. ඉතින් මේ විදිහට ජාත්‍යන්තර වශයෙන් උත් අපේ විදේශ ප්‍රතිපත්තීන් වෙනස් වීම තුළ තමයි අපි පසුගිය කාලය තුළදී යම් යම් ප්‍රශ්න ගැළළු වලට මුහුණ දෙන්න සිදු වුණේ. ඒ නිසා බොහොම පැහැදිලිව අපට පැහැදිලි එක් විදේශ ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ඒ වගේම රටේ බලය බෙදීම සම්බන්ධව සහ රටේ පරිපාලනය සම්බන්ධව නව ව්‍යවස්ථාව සම්බන්ධව බොහොම පැහැදිලිව අපිට එක ස්ථාවරයක් තියෙනවා නම් කොයි පළාතේ කොයි ජන කොට්ටාසයක් ඉදිරියේ ගියත් අපට කොන්ද කෙලින් තියාන කතා කරන්න පුළුවන් පරිසරය ඇති වෙනවා.